සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි අත්තනායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත අනුරාධපුරයේ කැළඹු රෝග සුව කිරීමේ වැඩසටහන රටේ සංවර්ධනය ගැන ජනපතිගේ අදහස මහවැලි සංවර්ධන ව්‍යාපාරය තව අවුරුදු 25කටවත් ඉවර වෙන්නේ නැහැ ව්‍යාපෘතිවල වැඩ. ඒ නිසා ඉදිරි අවුරුදු වලත් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මහවැලි ගඟ ගලන්නාසේ නොනැවතීම ඉදිරියට යන රටේ පුරුල්තම සංවර්ධන ව්‍යාපාරය. දෙමෝපියන් වෙනුවෙන් ගුරුවරුන්ට අගමැති දුන් දේ. අපි ඔබට ආයුධය දීලා තියෙනවා දෙමෝපියන් වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. ලංගම පාසල හොඳම පාසල ව්‍යාපෘති 500ක් හෙට සිසු අයිතියට තලයිබාන් සමග සාකච්ඡා නොකරන බව ඇමරිකා ජනපති කියයි. ආධ්‍යාත්මික බලයෙන් ලිඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 18 දෙනෙකු රෝහල්ගත කළ සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තා වුණා. අනුරාධපුර හොරවපතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී මෙම පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ මේ සඳහා පුද්ගලයන් 20000කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති අතර වැඩසටහන අතරතුරදී අසාධ්‍ය තත්වයට පත්ව වූ රෝගීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ හවස රෝගීන් සමෝහය රෝහලට කපුගොල්ලෑව සහ හොරොප්පතාන රෝහල් වලින් ගිලන් රථයෙන් සමග ක්ෂණ රෝහලට යොමු කරලා තියෙනවා. ඒ යොමු කිරීම අතරින් නව දිනේ ගණට රෝහලට ඇතුල් වෙලා හැබැයි ඇතුල් වෙන්න කලින් හොරොප්පතාන රෝහලේ දැනට රෝගීන් දෙන්නේ ගියේ බවට අදාළ වෛද්‍ය ස්ථානභාර වෛද්‍ය නිලධාරියා මට දුරකථනයෙන් දැනුම් දුන්නා. ඊට අමතරව රෝහලේ ඇතුලේ නව දිනක සාර්ථක ප්‍රමාණයක් ප්‍රතිකාර ගර ගන්නවා. ඒ නව දිනාගෙන් සමහර රෝහලෙන් පිට වෙලා තියෙනවා අපිට නොදන්නවා. කෙනෙක් जनता සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූයේ කලුතර සහ ගාල්ල වඳුරුව ප්‍රදේශවල පදිංචි කරුවන් අසාධ්‍ය වූ තවත් 18 දෙනෙකු හොරවපතාන සහ අනුරාධපුර රෝහල් වලට ඇතුළත් කෙරුණා මේ පිළිබඳ අප ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය වීමත් සමග මෙහි සංවිධායකයින් බව කියන පුද්ගලයන් අප වෙත දුරකථන ඇමතුම් මගින් චෝදනා එල්ල කළා එහිදී වුන් කියා සිටියේ මේ සඳහා සහභාගී වූ රෝගීන්ගෙන් මෙහි සත්‍ය අසත්‍යතාව දැනගන්නා ලෙසයි කෙසේ වෙතත් පොදු විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී කිසියම් රෝගියෙකු සුව කර පෙන්වීමේ අභියෝගය බහර ගන්නේද යන්න පිළිබඳ අප ඔවුන්ගෙන් විමසා සිටියා අනතුරුව සිදු වූයේ දුරකථනය විසන්දි වීමයි මේ රටේ ජනතාව මුලාවටපත් කරමින් ගමින් ගම යමින් ඔහු අතුරුජානන් වහන්සේ තුරුණුවන්ට මුවා වෙලා ඒ මතින් අනිත් පැත්තෙන් දෙවියන් මතු කරමින් සිද්ධ කරගෙන ගියපු පාදරි ක්‍රියාවක් පහුගිය කාලේ ක්‍රිස්තියානි මෝර ධර්මාදී කණ්ඩායම් මේ රටේ මෙහෙයවන් සිද්ධ කළා අහිංසක මිනිස්සු මරලා දාපු තැන් අපි දැක්කා ඒ වගේම අපි ඒවට මැදිහත් වුණා එවැනිම පාදරි තක්කඩි ක්‍රියාවක් තමයි මේ දීගොඩ කුමාර කියන පුද්ගලයා සිද්ධ කරන්නේ ඊට පස්සෙ ගමන් ඔහුට ලැබිච්ච මේ කියන විශ්වසත්‍ය මොකද්ද මේ ලෙඩ්ඩු රවට්ටන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද කියන කාරණාව පිළිබඳව අපි වහාම පරීක්ෂණය කළ යුතු අපි බලධාරීන් කියනවා මෙවැනි මිත්‍යා දෘෂ්ටික මිත්‍යාව බෙදා හරින පුද්ගලයා වහාම පරීක්ෂණය කළ යුතුයි සිද්ධිය පිළිබඳ වාර්තා කළ අප වාර්තාකරුටද සංවිධායකින්ගෙන් තර්ජන එල්ල වී තිබෙනවා තවත් මාධ්‍යවේදියෙකුට ඔවුන් හිරිහැර කළේ මේ අයුරින් මම ගියා ඔහුගෙන් වොයිස් කට්ටයක් ලබා ගැනීම සඳහා එතනදී ඔහුහා ඔහුගේ පිරිස මට තර්ජනය කරලා මට ගහන්න ඇවිල්ලා සෑහෙන හිරියරෙ මට කරා ඊට පස්සේ හොරපතන පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ තමයි මම එතනින් ඉවත් වුනේ මගේ කැමරා වලට ෆෝන් එකට ඒ ඔක්කොම උත්සේවකෙන් උදුරගත්තා ඒ ඔක්කොම ඩිලීට් කරලා දිනවා හොරපතන පොලිසියට පැමිණිලා ඉදිරිපත් කරලා දිනවා පොලිසිය සාධාරණ පරීක්ෂණයක් පවත්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඊයේ හා අද දෙදින තුල හොරවපතාන පොලිස් වසමේ රුවන්වැලි මධ්‍ය මහ විදුහල් ක්‍රීඩාංගණයේදී විශ්ව බලයෙන් රෝග සුව කරන බව කියන
පුද්ගලයෙක් විසින් රෝගීන් සඳහා වැඩසටහනක් පවත්වලා තිබුණා. මේ වැඩසටහනට සහභාගී වූ අසාධ්‍ය රෝගීන් දෙදෙනෙක් හොරෝපතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ දින ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ුනේ අංශභාගයේ රෝගයෙන් පෙළුණ බව සඳහන් වයස අවුරුදු 39ක් වූ වස්කඩුව කලුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ හෘදයාබාධ රෝගයකින් පෙළෙන බව සඳහන් වයස අවුරුදු 78ක් වූ වඳුරඹ ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ වැඩසටහනට සහභාගී වුණු පුද්ගලයන් අතුරින් නම දෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් අසනීප වී අනුරාධපුර රෝහලටත් ඒ වගේම එලෙසම තවත් පුද්ගලයන් නම දෙනෙක් අසනීප වී හොරෝපතාන රෝහලටත් ඇතුළත් කර ඇති බවටත් වාර්තා වෙනවා. මේ වැඩසටහන මෙහෙයූ බව කියන පුද්ගලයාගේ ප්‍රකාශයකුත් මේ වන විට සටහන් කර තිබෙනවා. ඌ මේ සිද්ධිය පිළිබඳව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කරලායි තිබෙන්නේ. ජීවිතක්ෂයට පත් වූ දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඒ වෛද්‍ය වාර්තාව ලැබුණායින් අනතුරුව ඒ වෛද්‍ය වාර්තාව මත පදනම්ව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතව තිබෙනවා. පෙනෙනදී ඇත්තනම් විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැත යනුවෙන් කියමනක් තිබේ. නමුත් විද්‍යාව වෙනුවට මිත්‍යාව පසුපස හඹා යාමට බොහෝ මිනිසුන් පෙළඹී සිටීම වර්තමානයේ සුලබ දසුනක්. විභාගීය වෙනුවෙන් ලබා දෙන දේව අල්ලසේ සිට විවාහය වෙනුවෙන් සිදු කරන පොරොන්දම් ගැළපීම දක්වා බොහෝ මිත්‍යා විශ්වාස මිනිසුන්ගේ තර්ක බුද්ධියට සිදු කර ඇත්තේ සුළුපටු හානියක් නොවේ. කිසියම් හෝ ආධ්‍යාත්මික බලයකින් රෝග සුවපත් කළ හැකි පුද්ගලයෙකු වේ නම් ඔහු කල යුතු වන්නේ මිනිසුන් රංචු පිටින් රැස්කර ගෙනියව්වේ පීඩාවට පත් කිරීම නොව රෝගීන් දහස් ගණනින් සිටින රෝහල් කරා ගොස් ඔවුන් සුවපත් කිරීමයි. විවිධ වූ දේව ආයුධවල සිට කම්බිකූරු බෝලමාල දක්වා අතේ කරේ එල්ලාගෙන සිටි ඇතැම් රාජ්‍යනායකින්ද වර්තමානයේ මෙම කේද වාචකවල වග කිව යුත්තෝ නොවේද? තීන්දුව ජනතාව සතුයි. මහවැලි ගඟ ගලන්නාසේ රටේ සංවර්ධනයත් මහවැලි ව්‍යාපාරයත් අකණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මහවැලි ක්‍රීඩා සමාප්ති උළෙලට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. 2019 මහවැලි ක්‍රීඩා උළෙල මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ සහ අද දිනයන්හිදී පැවැත්වුණා. 1986 වසරේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයෙන් ආරම්භ කෙරුණු මහවැලි ක්‍රීඩා උළෙල මෙවර පැවැත්ුණේ 31 වන වරටයි. තාරුණ්‍ය ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දීම, ජවසම්පන්න තරුණ පරපුරක් රටට දායාද කිරීම මෙම ක්‍රීඩා උළෙලේ අරමුණු වෙනවා. මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000ක් පමණ සහභාගී වුණා. ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ඔබ කවුරුත් දන්නවා මොරගහ කන්ද කලුගඟ ජලාශයට ඒ වගේම ඉන් ගොඩනැගෙන වැව් දහස් ගණනක් ඒ වගේම විශාල ඇලවල් ඒ සියල්ලත් එක්ක රජයේ වියදම් කරනවා මුළු ව්‍යාපෘතියට රුපියල් කෝටි 23000කට වැඩි. ඒ කෝටි 23000කට වැඩි වියදම් කරන මුදලේ මේ වන විට ප්‍රතිඵල රාශියක් දැනටම රටේ ජාතික ආර්ථිකයට ලබලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම වැව්වල අද තිබෙන්නේ මොරගහ කන්ද ජලාශයේ ජලයයි. මහවැලි විෂය මාරව මේ වන විට වැඩිම කාලයක් කටයුතු කරලා තිබෙන්නේ මමයි. අවුරුදු 17කට වැඩි කාලයක් කඩින් කඩ මහවැලි ඇමතිවරයා විදිහට ලංකාවේ අනික් මහවැලි කලාපවල සංවර්ධනය, ප්‍රතිසංවර්ධනය, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු, විදේශ ආධාර අරගෙන විශාල වශයෙන් අපිට කරන්න පුළුවන්කම ලැබුණා. මහවැලි කලාපවල ජීවත් වෙන දරුවෝ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. විශේෂයෙන්ම මහවැලි කලාපවලින් පැමිණි ඒ දරුවන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මම විශේෂ ස්තුතියක් පිරිනමනවා. මැදිරිගිරිය බිසෝපුර කොට්ටාශයට පැමිණිලා අලුත් අත්දැකීම් ලබාගෙන මේ ක්‍රීඩා උළෙලට සහභාගී වෙලා ඒ තුල ඔබට අලුත් අදහසක් එක්ක රටේ සංවර්ධනයේ නව නැම්මක් සමග ඔබට මේ කටයුතුට එක් වෙන්න දායකත්වය ලබා දෙන්න පුළුවන් වීම පිළිබඳව. මහවැලි සංවර්ධන ව්‍යාපාරය තව අවුරුදු 25කටවත් ඉවර වෙන්නේ නැහැ ව්‍යාපෘතිවල වැඩ. ඒ නිසා ඉදිරි අවුරුදු වලත් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මහවැලි ගඟ ගලන්නාසේ නොනැවතීම ඉදිරියට යන රටේ පුළුල්තම සංවර්ධන ව්‍යාපාරය. අපි අලුත් ගමනක් යමු මහවැලි සංවර්ධන ව්‍යාපාරය සමග.
ගොවිතැන කියන දේ විතරක් නෙමෙයි මේ ගොවි පවුල්වල දරුවාගේ සුබසිත මේ දරුවන්ට අවශ්‍ය පාසල් පෞර්ෂත්වය මේ දරුවන්ට දිය යුතු නායකත්වය ජයග්‍රහණය පරාජය මේ දෙකම දරා ගැනීමේ හැකියාව කියන දේ ඉතාමත්ම වැදගත් විදිහට සැලකලා මහවැලි ගොවිබිම් ආශ්‍රිතව ගොඩනැගුණු ජීවිත රටේ ලෝකයේ ඉහළම තැනට පුළුවන් ශක්තිමත් පෞර්ෂත්වයෙන් යුක්ත පුද්ගලයන් බවට නිර්මාණය කරන්නට මේ ගන්නා උත්සාහය විශේෂයෙන්ම අගය කරනවා අපි දන්නවා අමාත්‍යංශයේ වැඩ කටයුතු කරද්දිත් ගරු ජනාධිපතිතුමනි ඔබ තිතර මහවැලිය ගැන දන්න කිසිම කෙනෙක් නැහැ ඔබගේ ඇඟෙත් ගලන ලේ මහවැලිය හා මිශ්‍රයි කියන එක එතනින් අපිට තේරෙනවා මේ අතර මහවැලි ඩී කලාපයේ නව නේවාසික ව්‍යාපාර කාර්යාලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මොරගහ කන්ද කළුගඟ සංවර්ධන අරමුදල යටතේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් මේ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 74ක්. මහවැලි ඩී කලාපයේ ජනතාවට සියලු අවශ්‍යතා එකම ස්ථානයකින් ඉටු කර ගැනීමේ අවස්ථාව මේ තුලින් උදා වෙනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට නම් පුහුණු ගුරුවරුන් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා දහරින් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට එක් වෙමුනි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අධ්‍යාපනය තුළින් පුද්ගල පෞරුෂ සංවර්ධනයට පියවර ගත යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා දහරින් 4286 දිනකට ගුරුපත්වීම් ලබා දීම අරලියගහ මන්තරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මම අධ්‍යාපන ඇමති වුණද්දී මගේ බලාපොරොත්තුව වුණේ මේ රටට සම්පූර්ණයෙන්ම පුහුණු ගුරුවරු ලබලා දෙන්න. ඒ වැඩ කටයුත්ත සඳහා මේ අධ්‍යාපන විද්‍යාපීඨ අපි ආරම්භ කරා. තාක්ෂණ විද්‍යා ගුරුවරු පුහුණු කරන්ට ඩිප්ලෝමාව ලබලා දෙන්න එයාට අධ්‍යාපනය ලබලා දෙන්න අපි තාක්ෂණ විද්‍යා පීඨයක් කුලියා පිටිය ආරම්භ කරා එකක් මදි තව දෙකක් තුනක් වුමනයි විද්‍යා ගුරුවරු වැඩි කරන්න තිබෙනවා මේ සංකල්පය මම හැදුවේ මේ විද්‍යා පීඨ වලට ඇතුල් වෙන කාටවත් ඇත්ත වශයෙන්ම රැකියා ගැන ප්‍රශ්නයක් දොපිය යුතුයි අපිට වුමනා මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒත් ඒ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් අපේ ගුරුවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා නම් ඒ වගකීම ඉෂ්ට කරන්ට අපි අධ්‍යාපනයේ දෙන්න උවමනායි ඒකයි මේ රටේ දෙමව්පියන් වෙනුවෙන් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් වැඩ කටයුත්ත අද අපි හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම අනාගතේ හොඳ අධ්‍යාපනයක් ලැබුවා හොඳ පුහුණුවක් ලැබුවා ගුරුවරුන්ට බාර දීලා තියෙන ඒ ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ අනාගතය හදන ඔබ තමයි රටේ අනාගතය හද මේ සඳහා විශාල මුදලක් අද ගුරු පුහුණුව වෙනුවෙන් යොදලා තියෙනවා විශාල මුදලක් ගුරු අධ්‍යාපනය වෙනුවෙන් යොදලා තියෙනවා විශාල මුදලක් ඒ පන්ති කාමර දියුණු කරන්නට අපි යොදලා තියෙනවා මගේ පරමාර්ථය සියලු දෙනාටම අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් පාසල් වලින් ලබා දෙන්න ඒ අඛණ්ඩ අධ්‍යාපනය ලබා දෙන්න තමයි මේ පුහුණුව ඔබට ලබා දීලා තියෙන්නේ අන්න ඒක ඉෂ්ට කරන්න අපි ඔබට ආයුධය දීලා තියෙනවා දෙමව්පියන් වෙනුවෙන් වැඩ කටයුතු කරන්න මමත් නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වුණේ මම පාසලට ගියේ රජයේ පාසලකට මම අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන ලැබුවේ ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාලේ ජීවත් වෙලා තින්නේ මේ මම පාසල් යුගෙත් දේශපාලන යුගෙත් ඇමති යුගෙත් පාසල් වල තියෙන ප්‍රශ්න හොඳට දන්නවා මේ ආණ්ඩුව තමයි අධ්‍යාපන වෙනුවෙන් විශාලම මුදලක් විශාලම අවධානයක් ලොමු කරලා තියෙන්නේ කියලා මට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් දේශපාලන ලැයිස්තු අනුව ගුරුවරුන් බඳවා ගැනීම නවතා දමා විභාග මගින් ගුරුපත්වීම් ලබා දීමේ ක්‍රමය ආරම්භ කළේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරේ කටයුතු කළ සමයේදී බවයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා මෙහිදී කියා සිටියේ ඉතාම සතුටට පත් වෙනවා පළවෙනි වතාවට ලංකාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විද්‍යාපීඨ සංකල්පය ආරම්භ කරාට පස්සේ මෙතරම් වැඩි ශිෂ්‍යනලාභී ප්‍රමාණයක් බඳව ගන්න පළවෙනි අවස්ථාව මේ කියලා මම තමුන් ආන්සරට කියන්න ඕන එදා ගුරුවරුන් බඳව ගත්තේ දේශපාලන ලැයිස්තු වල වර්තමාන අග්‍රාමාත්‍යතුමා තමයි එදා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ පළවෙනි වතාවට ගුරුවරුන් විභාග තියලා බඳව ගන්න ඕනේ කියලා තීරණය කරලා ලැබේ. ඒ වගේම එතුමා තීරණය කරලා ගුරුවරුන් බඳව ගැනීමේදී පුහුණු ගුරුවරුන් බඳව ගන්න ඕනේ කියලා. දැන් විද්‍යාපීඨ 20ක් අපි ස්ථාපිත කරලා තියෙනවා. අපි දැන් කැබිනට් පත්‍රිකාව හිටානිද්දා එනවා. තවත් විද්‍යාපීඨ දෙකක්
අලුතෙන් ස්ථාපිත කරන්න අධ්‍යාපනයේ අපි විශාල වැඩ කොටසක් කරා. ඔබ මං හිතන්නේ බේදකින් තොරව බැලුවොත් ආපස්සට හැරිලා සමහර විට අපේ සම්දර්ශන නොතිබෙන්න පුළුවන්. අපි මේ කරපු වැඩ ටිකවත් රටේ උදේ ඉඳලා රෑ වෙනකන් මාධ්‍යවල නොගිය වෙන්න පුළුවන්. හැබැයි ඉතිහාසයේ වැඩිම වැඩ කොටසක් කරා කියන එක මම තමුන් ආසරට කියන්න ඕනේ. महा संगरात्नीय अन्यागमिक नायकीन मेन्म राज्य निलधारीन रसाक मेमावस्तावटे क्वसिटिया लंगम पासल हुंदम पासल व्याप्रते याटते सेलो दिस्ट्रिक आवरनेवन पारदे सिदुकल व्याप्रते पांसियक व्योर्त किरें हेट सिदु किरनवा ए अग्रा मात्य रानिल विक्रम सिंग महतागे प्रधानात्वें රුපියල් මිලියන 10000ක වියදමේ නිදි කළ පාසල් ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් රැසක් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙහි සමාරම්භක උත්සවය ලෙස කහතුඩුව වෙණිවැල්කොළ ශිෂ්‍යෝදාන අධ්‍යාපන ආයතන සිසු අයිතිටපත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 360ක්. समस्त व्यापृतिय सनहा राज्य वैकिरण मुदल रुपयाल मिलियन 65000ක් හෙට උදෑසන 9:30 සිට මේ පිළිබඳ සජීව තොරතුරු ගෙනීමට ITN අප සූදානමින් සෑම දිස්ත්‍රික්කයකම කෘෂි ශීතාගාර පහසුකම් ඇති කරමින් ගොවි ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා හම්බන්තොට ලුණුගම් වෙහෙර සිලිසුඳ ගම සහ සියමිතුරු ගම යන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. නිවාස 85කින් සමන්විත මෙම උදා ගම්මාන දෙක ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 795ක්. නිවාස ලාභීන් 85 දෙනා වෙනුවෙන් නිවාස හිමිකම්පත් ප්‍රදානය වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 85ක හිමිකම නොමිලේ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. දෘශ්‍ය ආබාධිත පුද්ගලින් 100 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීම මෙන්ම ශිල්ප සවිය වැඩසටහන යටතේ අභ්‍යාස ලාභීන් 462 දෙනෙකු වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානයද සිදු කෙරුණේ අමාත්‍යවරයා අතින්. දැන් අහන්න කැමති තමුන්නාන්සේලාගේ කෘෂි ශීතාගාර ගබඩා සංකල්පය මේක පෙර හිටපු නායකයෝ අඩුම ගානේ හිතලා බැලුවද දිස්ත්‍රික්ක මට්ටමින් ලංකාවේ කෘෂි ශීතාගාර ගබඩා සංකීර්ණ 25ක් ඉදි වෙනවා අපිට කරන්නට තියෙන්නේ මේ රටේ ගොවියව නව තාක්ෂණය වෙත යොමු කරලා කාබනික වගාවන් වලට යොමු කරලා වගාව ප්‍රමිතිකරණයකට ලක් කරලා අන්න ඒ පැත්තට යොමු වෙන ගොවි පරපුරට මූල්‍ය සහනාධාරක් ලබා දීමයි අපේ ඉදිරි වැඩපිළිවෙල රටේ ඉල්ලුමට පමණක් නෙවෙයි ලෝකයේ ඉල්ලුමේ ජාත්‍යන්තර සැපයුම් කරුවන් මේ රටේ ගොවි ගම්මානවල බිහි කිරීමයි කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා ජාතික ආරක්ෂාව හොඳින් තහවුරු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා මින්නේරිය යුද හමුදා පාපල පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ යුද හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් හමුදා සෙබළුන්ගේ සුබසිද්ධිය සඳහා කැපවෙන බවයි හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේ මින්නේරිය පාබල රෙජිමේන්තුවේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා අප්‍රේල් මාසේ 21 වෙනිදා අන්තවාදී දහස් දරන සුළු කණ්ඩායමක් විසින් එල්ල කරන ලැබූ එම ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා වාසී ජනතාවගේ අභියෝගයකට පත් වුණා ඒ වුණ ඉතාමත්ම කෙටි කාලයක් තුළ අධිකරු ජනාධිපතිමාගේ නායකත්වයේ යටතේ ත්‍රිවිධ හමුදා පොලිසිය විසින් නැවතත් රටට ලබා දිය යුතු සාමය ලබා දීමට කටයුතු කළා තියෙනවා සියලුම ජාතීන් අපදියා බොහොම ඕනෑකමින් බලා ඉන්නවා අපි වුණ සැලසිය යුතු ආරක්ෂාව සරතා දෙයි කියලා ඒකින්ද යුද හමුදාවේ සමාජිකයන් වශයෙන් අපිට වගකීමක් තියෙනවා අපගේ ජීවිතය පරදුවට දබල හරි මේ රට ආරක්ෂා කරගන්න මේ රටේ ඉන්න ජනතාව ආරක්ෂා කරගන්න ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 15කින් ජයග්‍රහණය කරන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති ජනහමු කිහිපයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි ඇය මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වන සෙසු පක්ෂ සමාජිකයින් සුහදව පිළිගන්නා බවද ඇය සඳහන් කළා සම්මේලනය අතිසාර්ථකයි අපිට ඔය පොහොට්ටුවේ කවුරු ඉදිරිය අපිට අපේක්ෂකය ගැන අදාළ නැහැ අපිට කවුරු ඉදිරියපත් වුණත් මේ ශ්‍රී ලංකාවේ ලක්ෂ 15කට ඇහෙන් අපි ජයග්‍රහණය කරනවා Enterprise Sri Lanka ප්‍රදර්ශනය අද සිට ලබන 10 වනදා දක්වා යාපනයේදී පැවැත්වෙනවා
නව ව්‍යවසායකින් ලක්ෂයක් බිහි කිරීම මෙහි අරමුණයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා මහජනතාවට විවෘතව පවතිනවා. කාර්මික, කෘෂිකාර්මික, දිහවර හා සංචාරක ක්ෂේත්‍රයන්හි නව ව්‍යාපාර ආරම්භීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට මිහිදී පොලිස් අහන ණය ලබාගත හැකි. යාපනයේ දිස්ත්‍රික්කයට ආවේනික කර්මාන්ත නගා සිටවීමද මෙහි අරමුණක්. එවෙනුවෙන් විශේෂ ජංගම සේවාවක්ද පැවැත්වෙනවා. ස්වෙන් රැකියාවල සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා ණය ලබා ගැනීම පිළිබඳ උපදෙසා මඟ පෙන්වීමද සිදු කෙරෙනවා. ITN මාධ්‍ය කුටියක්ද ප්‍රදර්ශන භූමියේ පිහිටුවා තිබෙනවා. නවක නිවේදක නිවේදිකාවන් තෝරා ගැනීම සඳහා තිර පරීක්ෂණ ඇතුළු වැඩසටහන් රැසක් එහිදී පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂ හෝමාගම ප්‍රධාන කාර්යාලය ඊයේ විවෘත කෙරුණා. ඉදිරියේදී මේ ආසනය පුරාවට තියෙන සෑම ගමකටම මම පුද්ගලිකව පැමිණෙනවා ඔබත් එක්ක ඔබේ ප්‍රශ්න කතා කරන්න. මේ කාර්යාලය කියන්නේ අදින් පසුව මගේ නිවස, මේ ඉන්නේ මගේ පවුල. එනිසා මගේ ජීවිතයේ අවසාන හුස්ම දිනකම් මේ හෝමගම ආසනයේ ඔබ තමුන්නාන්සේලාට සේවය කිරීම තමයි මගේ එකම ප්‍රාර්ථනය. එක්සත් ජාතික පක්ෂ හෝමාගම ආසන සංවිධායක නීතිඥ එරන්ත වැලියන්ගේ මහතාගේ ප්‍රධානත්වයෙනුයි පක්ෂ කාර්යාලය විවෘත කෙරුණේ. අමාත්‍ය පාටලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතුරංගි බණ්ඩාර යන මහතුරු නැතුළු පක්ෂිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළව විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඡන්ද විමසීම අවසන් වී නැවත දැනුම් දෙනතුරු මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනය කරන්නේ. එල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමට නියමිතයි. ඊට අදාළව එල්පිටිය කොට්ටාසය තුල විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කරනවා. ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47කදී සිදු කිරීමට නියමිතයි. ඡන්ද විමසීමට අදාළව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා එල්පිටිය සහ පිටිකල පොලිස් ස්ථාන දෙකෙහිද මෙහෙයුම් මැදිරි පිහිටුවන බවයි පොලිස් මුලස්ථානයේ සඳහන් කරන්නේ. එමෙන්ම ජාතික පොලිස් කොමිසම සභාවේ අනුමැතිය මත මැතිවරණ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් මස්නාහිර පළාත හා රතවහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. අභාප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදිර මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදිර මහතා අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු වුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති හා දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ඒ මහතා වෘත්තියෙන් නීතිඥවරයෙක්. 1994 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු මුදල්, දිහිවර, නිවාස හා ආයුර්වේද ආදී අමාත්‍යංශ ගණනාවක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. පසුගිය රජයේ පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වූ ඒ මහතා ක්‍රියාත්මක කළ LTT සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ජාත්‍යන්තරයේ ඇගීමටද ලක් වුණා. පක්ෂ විනයට සැමදා අවනතව කටයුතු කළ ඒ මහතා ප්‍රතිපත්ති ගරුක වාමවාදී දේශපාලන නායකයෙකුද වුණා. චන්ද්‍රසිරි ගජදීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මාතරදී සිදු කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මාස අගදී එක් දින තරඟ 3කට සහ 20x20 තරඟ 3කට සහභාගී වීම සඳහා පාකිස්තානයේ බලාපිටත්ව යාමට නියමිතයි. එහෙත් එම සංචාරය සම්බන්ධයෙන් ඇතම් ක්‍රීඩකීන් අතර දෙගිඩියාවක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පාකිස්තාන තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකීන් මෙන්ම නවක ක්‍රීඩකීන්ද සිය අකමැත්ත පළ කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රීඩකින් අතර පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. පසුගියදා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ පාකිස්තාන තරඟ සංචාරය සම්බන්ධයෙන් ක්‍රීඩකින් කිහිප දෙනෙකු තවමත් දෙගිඩියාවෙන් පස්වන බවයි. 2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ස ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරඟයක් සඳහා පමණක් 2017 වසරේදී පාකිස්තානයේ සංචාරයේ නිරත වුණා. කෙසේ වෙතත් පාකිස්තානු රජය සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ මෙවරද ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාවක් ලබා දෙන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව හා වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන ඔබට සුබ රාත්‍රියක්.
www.itnnews.lk ජනපති මෙහෙවරක සත් දින මතකය සැප්තැම්බර් 2 වෙනිදා බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණු අතර 2019 ගුරු තරඟ විභාගයට පෙනී සිටි 15,000ක් අයදුම් කරුවන් අතරින් පළමු වටය සඳහා 587 දෙනෙකු මෙහිදී පත්වීම් ලැබීය. සැප්තැම්බර් 3 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සැමරුම තීන්දුව හරි අතට යන්න තේමා කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති කරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අභිමානවත්ව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. සැප්තැම්බර් 4 වෙනිදා බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවේ සිව්වන දිනය වන මෙදින සමුළු ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා සමුළුව වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනැමීය. ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රචිත කෘති තුනක් සහ සංයුක්ත තැටිදිත්වයේ එළිදැක්වීමේ පන්හිඳක විප්ලවය උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සැප්තැම්බර් 5 වෙනිදා පිපිතෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 327ක වියදමින් ඉදිකෙරුණු නව අධිකරණ සංකීර්ණය මෙදින ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. එවිගේ අවුරුදු 5කට ආසන්න කාලය තුළ මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයට දේශපාලන ભેදයෙන් තොරව තීන්දුව తీරන ගැනීමේ නිදහස් පරිසරයක් මම ගොඩනැගුවා. විධායක ජනාධිපති ධූරය ආරම්භ වෙච්ච දවසේ ඉඳලම ජනාධිපතිවරුන්ට අධිකරණයට බලපෑම් කිරීම සහ අධිකරණයට අනවශ්‍ය ඇඟිලි ගැසීම මට පෙර සිටි සියලුම ජනාධිපතිවරුන්ට ඒ චෝදනාව ඉල්ල වෙලා තියෙනවා. නමුත් මම සතුටු වෙනවා මගේ කාලය තුල අධිකරණ ශේෂ්ත්‍රයට සිය සේවාවන් කරන්න තාමත්ම විශිෂ්ට පසුබිමක් අපි කොන්නගලා දුන්නා බලපෑම් වලින් තොරව. පිපිතෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 42ක වියදමින් ඉදිකරනු පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේද ජනාධිපතිතුමා අතිනි. පොළොන්නරුව නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා ශාස්ත්‍රීය සංග්‍රහය පොළොන්නරුව පාසල් සිසුනට සහ ජනතාවට පිළිගැන්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී සිදුවිය. සේවක යෙකු ලෙසට ජනපති පදවි දරා ජනහද පැතුම් ඉටු කර දුනි අඳුර ඉරා ජනපති මෙහෙවරක සත් දින මතකය.